ඔබ ස්වාතිනු පරි සවස්්‍ය හයතය ප්‍රධන ප්‍රෘක්තිවිකාශයයක් සමකයි පන් සිරස් සල ප්‍රථමයි. මහින්ත්‍රන්ව ගෙන්ඩගන්න කරන දේගැන ඇමති සබ්‍රී රටට කියයි. යාතීන් බහර නොකත් මහර වැඳපියන්ගේ සිරුරු ආදාහනය රජී බියදමින් කරන්න ඒීතිපති ඉල්ලයි. ෝෂෝල් වීදයක් මහනුවර මහයි්‍යාවත් හුද කලා ලැස්තුවට එක්වේ. කොරෝනාවෙන් කොළඹ අනතුරේ ගම්පහත් යළි අවධානමේ. සහරාන්ලා පිටිපස්සේ සිටියේ පෙදෙස් බලවේක දැනුත් ඉන්න පුළුවන් ඇමති දයාසිරකින් අනතුරු ඇගවීමක්. අලු තැනට ගිය බැනිින් වෙෙළෙඳ පොල සඳුතා සිට විවර කෙරෙ. පෙන්සිල්වනියා චන්ද ප්‍රතිඵලීටක් ්‍රම්ප් දැමුූ පෙත්සම ප්‍රතික්ෂපයි ප්‍රථමදේශ පවාත්. හෙටපුූ මහබැංකු අධිපති අර්චුන් මහින්ද්‍රන් මහතා බැනුම් කර පරීක්ෂණ සඳහා සිංගපූරුවේ සිට උදර්පන නීතියටතේ මෙරට ගෙන්වා ගැීම පි මඳ සිංගපපුූරු නීතිපතිවරයා මෙරට නීතිපතිවරයාගෙන් විමසීමක් කරතිබෙනපා. අමාත්‍ය අලේ සබ්‍රභාතා පාර්ලිමිතුවෙදී මේ සබාධයෙන් පැහැදිලි කළා. As to the present progress of the inquiry and the judicial proceedings pertaining to the central bank bond issue and the current status of the extradition request against Mr. Arjun Mahendran, the former governor of the central bank. I am thankful the Honorable Attorney General had carefully prepared a, a document and submitted to me about the background, uh, instructions to the CID, proceedings in the magistrate court. So there is a comprehensive report. As to the present position relating to what is happening in respect of the central bank bond investigation, so we will not rest until the last person who is responsible for this being brought before the the courts. It. Singapore, just to clarify that on that, Singapore Attorney General has sought certain clarification from our honourable Attorney General's Department regarding whether the kind of offence which we have charged here, the indicted. Falls within the first schedule of the extradition treaty between us and them. So that is ongoing. Honorable Attorney General will continue to make representation. මහර බන්ධනාකාාර සිද්හයට අදාලව පැතිකඩ දෙකින් විමර්ෂණ සිදුකරන ලෙස නීති පතිවරයා අපරහධ පරක්ෂණධපාර්තමේන්තුවයට උපදෙස් ලබා දුන්නා. මෙ අතර සිද්ධහට අදාලව වත්තල මහිස්ත්‍රවත් අධකරණය පවරාතිබූ නඩුවද අද විභාගයටගත් අතර ලබන දහස්වනදා එය යළි කැඳවීමට නියමිතයි. මහර සිද්ධීදී මේකිය රැඳවුවන්ගේ දේයන් අධහනි කරන්නන්නේද නැතියන්න පිළිබඳ නඩුවත්තල මහිස්ත්‍රත් අධිකරීදී අද යැළි කැඳවූවා. එහිී නීති ප්‍රතිවරයාාවුවෙන් පෙනී සිටි රජ අධනීතිඥ නිශාරජාරත්තමෙනවිය අධිකරණය හමුවේ කරුණු දැක්කූවා මෙම කැරල්ල පන්තනාකාර රඳවුවන්ගේ කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක්ත නැත්නම් ඊට බාහිර පුද්ගලියයන් සම්බන්ධ වූයේ දැයි විමර්ශන සිදු කරන ලෙස නීතිප්‍රතිවරයා අපරද පරක්ෂණ දෙපර්තිමන්තුට දනද ඇතිබව ඇය පැසවා. කුමන්්‍රනයේ ප්‍රතිඵලයක් වශෙන් සිද වූ මෙම අනර්තයට වගකිවිියුත්තේ කවරුදයන්නස්ව ඇැළ යුතුයි ස්ථානිය පරක්ෂාවකින් පසු ගොන්නැක්ලි වලට සිද වූ අලාබේ තක්ෂේර කිරීම සඳ රජ ප්‍ර. තක්සේරුකරුින් තක්ෂේරු වාර්තාවක් ලබාගතිතු පවද, ජැහරත්න මෙෙනවී ප්‍රකශ් කලා, ැරල්ල සිදු ව අවස්ථාවේ වැඩි ප්‍රහර සිදු කළේ කෞද. කොයි අවස්ථාවේද? මිනිමැරුමක්ද විටින් විට සිද ව වැඩි ප්‍රහරය පැවැති තත්ව අර්තිී යුක්ති සහගතද. පෞත් කි ආරක්ෂාවේ අයිතිය ඉක්මවා අයි දෙයන්න පිළබඳවඳ අවධානය යමුවියුතු පයි ඇ ෞවදුරටත්සහන් කළේ. வைතවරුන් වන සඳන් විචවර්තන SDී චන්න පෙරේරා, IP දසනාැන මහත්තුරුන්ට නොතදෙ සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණ සිදුකිරීමට, නේතිපතිවරයා අධිකරනේ නියෝග ඉල්ලා සිතියා. ැනට පශ්චත්මරර් පීක්ෂණ අවසන් කර ඇති මොතදේහද. බවවිද විදවත් මන්ලේ තුළින් පරීක්ෂණයට ලක් කර අධිකරනයට ඉදිරිපත්කිරීමටයි මේදී ඉල්ලා තිබුණේ. මොත ශීරවල කොවිදධහනම වෛරසේ ආසාධනවී ඇතිවන් විලන්වත භාවිතකර, රාගම සිට ID IDH රෝල දක්වා ප්‍රවාහණයකිරීම සඳහාද අධිකරනේ නියෝග ලබාකිනීමට ඉල්ලි වක්කරුණා. එසේම දේහ රජේ වදමින් ආදාානය කරන ලෙසට සෞඛ අධදක්ෂවරාාව නියෝගයක් ලාදරන ලෙසට ඉල්ලා සිටි පවයි. අධනීතීඥ නිශාජාරත්තමනි වියසනහද කල. විතක්ෂ පත්ව රැඳවියන් එකොස් දෙනාෙන් තබත් අයිකුගේ මොත ශරීරය, ඊයේ රාත්‍රයේ ඥාතින් හඳුනාගත්තා. එය අනුව අට දෙනකුගේ මුෘත ශරීර මෙවවිට හඳුනාගෙන ඇති පයි පොලස් මාධ්‍ය ප්‍රකාශ නියෝච පලිස්පති, අජිත් රහණනමහතා සඳහන් කළේ සිදධ සම්බන්ධයෙන් විමර්ශෂණ සඳහපත් කළ පච පුද්ගල කමිටුවේ අතුරුවාාර්තාව පාර්ලිමෙන්න්වේ අද සභාගතකිරුණා. එඒ මාත්‍ය අලිසාබ බ්‍රිමහතාවිසින්. බගකිතු රාජයකැටියට අපි වහම ක්‍රියාත්මක වෙලා පංච පුද්ගල කමිටුවක් ථාපිත කර ම ප්‍රකාශකර සතියකින් අතුරවාර්තාවක් කරගෙන වාහම ක්‍රාත්මක ව ද ර්දේ ක් යකින් ලබ ද තියන අතුර වාර්තාව ප්‍රධා වාර්ාව මශකින් බද ල තිෙනවා ම රු ස භාවට මේක සභාගතකරනවා. කමිටවේ නිර්දේශ දනානමත් ක්‍රියාත්ම කිරීමට මසාහ ගර ්‍රාප්‍රති මතිවරයා කතුව කටයුතු කරගෙනයවා. ුියන් පදෙේ ක්ෂල් ේදය සහ හනුවර මහිාව ප්‍රදේශය හොද කලා කර තිබෙනවාා මේ අතර කොළඹ බන්තිම සහ කොළඹ උතුරුප්‍රදශයේ පොලිස් බල ප්‍රදේශ නමයක් තවදුරටත් හුද කලාතත්වයි පවතෙන්නේ. තවත් ග්‍රාම සයව සම්කිීපයක් හුදෙ කලා කර ඇති බව පොලිසිය පවසන්නවා ප්‍රදේශ හුද කලා කර ඇත්තේ කොරුණා වෛරස ව්‍යාපතිය වැලක්වීම සඳහයි ජනතා යහපත සඳහාගත් මෙම පියවරට ජනතා සහය අත්‍යව්‍ය බව පොලිසිය අවධහරණය කරටවා නිරෝධයින නීති කඩ කරන්නන්ටෙහිව දඩිියවරගන්න අබව පොලිසිය පවසරවා. පොලිස් බල ප්‍රදේශ නමයක් මේ වන විට උද කලාත්වේ ආකාරයට්ටම තියනවා. කොම මධ්‍යම සහ කොල්ොම උතුර ප්‍රදේශයේ පොලිස් බල පදශ වෙනවා. ඊට අමතරව ග්‍රාම් සයක අසම් විසිපහක්ගේ ආකාරයටම වත්තන පෑලිය ගොඩ අටලුගම අලවතු ගොඩ ප්‍රදේශයේ උද කලා කරතිබෙනවා. ඊයේ දිනේදී නිරෝධායන ්‍රීතින්වලට පටහැනිව අට ඉතු කළ පුද්ගලයින් තිහක් පමණ අත්තඩංගුට ගෙන තිබෙනවා? එය අනුව මේ දක්වා අතඩංගුට ගෙනෑ තිමුළු සංඛ්‍යාව, එත්දා සෙකසි අවසු එකක් වෙන පසුගිය ඔක්තෝබර් තිහසිට. මහනුවර මහයාාව ප්‍රදේශයට සංචරණසීම පැනවීම සම්බන්ධයෙන් මහනුවර ඩංගරික කොමසාරිස්වරයා මෙලෙස අදහස් පල කලා.මහනු නගරසීමව තුළ මහයා ප්‍රදේශයෙන් කොවිඩ්ඩාසාධිතයෙන් විසි අයටක්වාර්තා ීමමත් සමඟ මහ නගර සබ සීමාව තුළ සෞඛන ධාරීන් ගරු අනුකරතුමා ඇතුළු සාකච්ඡාාවවි අපිතීරණය කරා මහයාාව ප්‍රදේශ සංචානසීම පනවන්න මෙහි අරමුණ වෙන්නේ ආසාධතයෙන් නගරය සමග මුසුවම් වෙලැක්වීම. අදතිනයේදී නව කොරෝනාාරෝගෙන් තුන්සේ පනස නවදිනකු හඳුනාගැනා. රෝගින්න් පන්සි අතලිස් දෙනෙකු අදදිනේදී ස්වවෙලබවා. එඒ සමගඟ ස්වේලබූ සංඛ්‍යාව විසිේෙක්දහස් අටසය එක්මවා. මෙ අතර කොළබඹදි ස්ත්‍රිකෙන්් වර්තාාවන කොරෝනාාරෝගෙන් නි සංඛ්‍යාව ඉහලයාමින් පවතිනවා. අපේ රටෙන් වර්තාාවන කොරෝනා ආසධතයන්ගේ සමස්ත සංඛ්‍යාව මෙමෙනකුට. විසි නමදහස් තුන්සිය එක් මමාගොස් තිබෙනවා. ඒ දෞසේදී වාර්තාාවනු ආසාධතයන්ගේෙන් කොළම දිශ්‍රකයේ වැඩිම සංඛ්‍යාවක් වාර්තාවෙලා තියෙන්නේ වැඩිකඩ බඳනාගාරයෙන්. මෙයතරේ PCRCR පරක්ෂණ එකළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් ඒ දවසිදිි පාත්තුවන්න අපේ රට සෞඛ්‍යංශ සමත් වනා මේ තොරතුරුත් එක්ක අපේ රටේ කොරොනාවේ අලුත්මතත්ත්වය දැන් අපේ පිම සබලමු. ඊයේ තිනේදී වාර්තා වූ ආසාධටෙන් හත්සේ අනු අට දෙනගෙන් වැඩම ආසාතතින් පිරිසක් කො ස්්‍රක්ක බව කොබ් නම වැැක්වීමේ ජතික ක්‍රියන් වි මධ්‍යස්ථාන පසෙනවා. එම සංඛ්‍යාවව පන්ී විසිහය. ඉන් එක හැතේ පපස්තෙනෙකුම වැලිකට බන්ධනාකාරේ ආශි පිරිස පයි කොවි් ධනේ පැතිරින් වැලක්වේ ජාතික ක්‍රාන්ිත මධ්‍යථනය පසන්නේ මට්ක්කලිය කොපංචපීතය මර්තාන වැල්ලවත්ත කොටුව කොල්පිට ඇතුු කොළ දිස්ශ්‍රිකේ තවත් ප්‍රදේශකී පයකිින්ම, කොවිට් ධනේ ආසාධතින් ඒ තිනේදී වාර්තාාවනා. ගම් පාධදිශත්‍රිකෙන් ආසාධතින් අනූහත්්‍යනකු වාර්තාාවී ඇති අතුර ඉන් වැඩිම් පිරිසක් වාර්තාාවූයේ මහර බන්ධනා කාරයෙන්. එම සංඛ්‍යාව පනස් පහ. ුතුට ි ්‍රික්කින් ආධති පනස්තුන් දෙනෙකු වාර්තාාවූ අතරේ අම්පාඩ මහනුවර රත්නපුර කරුණෑග ැතුළ තවත් දිිශ්‍රික්කේෙකින්ම ආසධතින් ඒදිී වාර්තාතාවනා වාර්ාවෙන් රෝගින් අති බහතරය මරණවලින් අති බහතරේ වාර්තාවෙන්නේ කොළම හනගරසවා සීමේ අලුතෙන් වාර්තාවන සිද්ධිත් එක් නගරසබ සීමාවෙන් එලියට යම් යම් තැන්වලින් යම් රෝගී උපපුරු සංඛ්‍යාවක් නිර්මාණයනවායි කියන අවදාන මතුවෙලා තිය නිසා. එනිසා විශේෂම අපි නොතපු විදිහතමයිේ රෝග ව්‍යාප්තිය එමනතමේ රටාව යන්න නගරේ ලිදැටත් සෙට ඩිකාලයක් සහර් පදේ හොද කලා කලලා තින ඒ ප්‍රදේශන රෝගී වාර්තාාවන ස්භාවය සමීිපු අධ්‍යනය කල්ලා ඒ ප්‍රදේශ සම්න්ධෙන් තීරයක් ගැනීම වැදගත් කියලක් විශ්වාස කනවා. ඒය අනුව මෙරක්ට සමස්ත ආසාධීතන්ගේ සංඛාව විසි නමදහස් හත්ියති හතක්. ඉන් පුද්ගලින් විසි එදහස් අටසයක් පුරුණණ සුුවේ ලපා රෝහල් වලින් පිටම කොස්තිබෙන පා හල්කතුව ප්‍රතිකාරලබන පුද්ගලින්ගේ සංඛ්‍යාව හදදාහහත්්‍යය අනු පහක්. ශේෂෙන්ම නත්තාල් සහ උත්සව කාලසීමාවේදී මහජනතාවට ලක්වයුතු විශේෂකරුණු කීපයක්. සෞකිසේවා අධ්‍යක්ෂාක ජෙනරාල් තුමා විසින් අද මාධ්‍යනී මේදනයක් මගින් දන්නලා තියන. බා්ඩ මිලිදී කැනීමට පවුලේ එක්කයිකු පමණක්්‍යයාම හැකි සෑම විටම නිවස අසල් ඇති වෙළද සැලින් පිරිස අඩුවෙන් කැවසි වෙලාක බන්් මිලිදී කැනීම වැටකාක්. සම්භාෂන වලින් වැලකී කටයතු කළේතු අතර නත්තලේ සතුට සැමරීම සඳහා සුප පැතිීමේද සිපවලඳ ගැනම් බලින් වැළක යතුයි. ෝනව රෝගහා නිදන් ගත රෝග ඇති අත් වැඩිහිතයෙන් උත් පිරිස්ස ැවසෙන් ස්ථානාවලට කැඳවාගනිනයාමින් වැලකකි සිටියයුතු අතර අමුත්තන් නිවසට ැඳවීමටද සීම කළේතු වෙනවා මන්්ඩ මිලදී ගනීමට පොලිේ සිටීමේදී පර්තරය පවත්වා ගැනීම වැතකගත් ඔන් Onlineයින් ක්‍රේට බන්් මිද ගනීම සේවා භාවිි කළ හැ. විනෝධ චාරිකා හා නෑගමන් සීමමා කලේතු අතර මුකවරණ පැන්තිීම දත්සේදී වැනි සෞඛ්‍ය පුරදුද අනුමනයකිරීම වැතකත් පවයි එම නිවිදධන වදුරටත්දක්වෙන්නේ. ඥාතින් බාර නොගන්නා කොරණා මලසිරුරු. රජීවීතමින් අදාාන ක්‍රීමට නීතිපතිවරයා සෞඛ සිවා අධ්‍යක්ෂ ජන්ුුවල්වරයාට උපදිස්තී තිබෙන පා මෙ සිරු සෞඛ්‍ය සක්ෂණයටට බරපතල හානයක් පවට පෙන්වාතමින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලිමකට අනුවයි නීතිපතිවරයා මෙම උපදිස්තපාති ඇත්තේ.කෝ සහ කොවිද්ධහනාව නිසා මියගේිය අයගේ නොතදේහ ජාතින් විසින් භාග නොගත්තු අවස්ථා තිබුණ තමන්ට වියදමක්ක ගන්න බැහැ කියලා ඒවගේ අවස්ථාවදී රජය වියදමින් ැහැකිීම සිද්ව. අප ස්තරහ තිෙන්නේ ඉතාම දුෂ්කර පරීක්ෂණයක්. මෙ පරක්ෂණයෙන් ලකුණු සීෙන් සියමගන්න අපිට බැරිවෙයි. හැබැයි අප හොඳ සාමාර්ථයකට යා යුතුමයි. අපි මේ පරීක්ෂාවෙන් පාස වෙනවමයි ෆෙල් නොවේ. මි ඩාර නමති පුදකලෙකු හඳුන්වතුන් කරෝන වෛරෙසිට එෙහි දේශී අවෂදය සම්පන්ධින් පරක්ෂණ තවමත් සිදන බව රාජචමාත්‍ය සිරජය කොඩ බාතා පවසනවා මත් අපි පරේෂණමටම සිද කරන්නේ ජාතික විදත් කමට පත් කල යෙනවා ඒ කමටුව මේ වෙන විටත් රෝගීන්ට මේ ප්‍රතිකාරය නියම කරන ආකාරය පිළිබන්ඳ වාර්තාවන් ඉදිරිපත් කල තියන ඊට පස්ේක් ්‍රියාම කරයින් පිළවුව කටයුතරතමයි ඉදිරික් දිනගේපේතුල සිදුවවෙන්නේ. සුබවාධී ගම මර්ගය කියරන්නේ බලාපපුරතු බන්පුන විදිටිටයතුක න්නේ පරිශෂරය පති පල සුබවාධි පිවිවාස කරන නිල්ල ප්‍රතිපල් ලබ ඉගස නිල වශයෙන් අදහසරගස කරන. බ්‍ය අතර ඒයේ මෙවෂදේ කෑගල්ල උඩුමාක ප්‍රදේශී නොමිල බෙදාහැරීම සිතුළ එමවශ්‍යදේ ලබා කකිෙීමම සඳහ ෙරෝ දහැන නීතිවල්ලඟනිකරමින් විශාල පරිසක් කෑගල්ල ප්‍රදශයට පැමිණ සිටින අයිරු දක්නට ලබුණ. ලි ානමසින් ෑගල් දේෂ්ට පොලිසාධකාරරිවරයාගේෙන් පුර්ණ වාර්තාවක් ැඳෝල තියනවාම සම්පූර්ණ සිදධිය ගැන මුලින්ම යම් පරිසක් පැමල්ලා තියන මේ ස්ටාන්ට ඉන් පසු බලාපොත්තු නොවිච්චාකාරයකට ඉතා විශා වය පිරිස වැඩවීමක් සිදදු වෙලා නිරෝධයන රීතීවට අනුගතව නොවී කටිතුකරපුවා කාරයක් දේශ වෙලා තියෙ යනුව වැඩිපුර නිලධාරීන ශේෂරජකාරයෝදොල යිතත්වේ පාලනකීමට යම් කාලයක් ගත වෙලා තියනවා ූර්ණ වාර්තාව ලැබුණු පසු ඒ ගැන ඉදිරි පියවර ගැීම පො යන . සේවේ තුළ විශාල අෂද වට්ටෝර්ු ප්‍රමාණයක් තියෙනෝ මෙවැනි වෛරස් එමනත්තම් මේගේ කොරෝනාවගේ වංඟග රෝගතත්වයකට භාවිතා කරන්න පුළුව. දම්මි බ්ඩාර් මහතා විසින් නව අවෂ දෙයක් ඉදිරිපත් කරලා තියනොව. අපිට අවෂදයක් ඉදිරිපත් කිරීම සම්බන්ධෙන් කිසි ගැටලුවක් නෑ නමුත්මේ අවෂද ආයුරේ ද දෙපාර්මේන්තුව මගින් මේවා විදිමත් ක්‍රමවේදයකට අනුගත කරලා කඩිනමින් මේට සඳහා අවශ්‍යසායනික පරේෂණ සිදු කරන්න. මත්‍රාලසිසන රනිල් විक्්‍රමසිංහ පූදිච් ජැස सुුඳර සහ හෙම්සරි ප්‍රාන්දයන සලුදන අතින් අත්වරදී වේ හැකි බව රාජමාතය දෑසरी ජැස්ස කර හතා පස්කු ප්‍රහාර පිළබඳ ස්වයාබලන ජනාධදපති කොමස්ස හමුවේ පැවසවා. ඒ සාක්ෂි දෙමින් ඔහු අමතුරටත් क्याයාසිටියේ ඒ සල්දනා මෙම ප්‍රහරේ විදිතයන් පමණක් බවත් ඒ මෙහවන් පිළිබඳ ස්යාෙල යුතු බවත්ය. බතුමා පස්සු එරුදින ත්‍රස්ථ ප්‍රහරයෙන් පස්සේ ප්‍රකාශයක් කලාන්නේ මනාගෙන වැැනෙන බෝම්මකරුවන් තාාජ සමුද්‍රහෝටලට ප්‍රහරයක් එල්ල නොකලේ විශෂ පිරිසක් එහි නවතන්ගෙන් හිටපු නිසයි කියලා මොක්ද එවැනි ප්‍රකාශයක් කිරීම මුළලුණන හේතුව බරාගෙන බැරණ බෝම ප්‍රහාරෙකු තාාජ් හොටලටත් යනවා නමුත් ඔහු ඒක එහි පුපුරගන්න නැහැ ඔහු අපසු හැරියනවා. හෝටලේ එක විශේෂ වටක ව්‍යාපරිකැන්ට අයිති හෝටලයා. මම කිවේ ශංග්‍රිලා හෝටලේ, බෝම්බ ප්‍රහර දෙක් කල්ල වෙන්නයි තාර්් හෝටලේ ප්‍රහරේ නොවෙන්නයි හේතු හයන් කිය. හරි ඔබතුමා ප්‍රකාශක කල තිබන්නේ පස්කු ප්‍රහේ පිස විදේශ බලවයක් ඉන්නවා කියලා ඊ හතුමනුවවා. ස්වාමයිනි කරුණු කිහිපයක්තියෙනවා. පලවෙෙන එක සහරන් කියන්න බෙදුම්වාදත් නෙවෙ. ඔහු මරාගෙන මැරුණේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙවෙයි. කොටිම කිවොත් ඔහු රාගෙන මැරණයින් ඔහු දිනාගත්තුවයක් නැහ. අපි හොඳින්ම දන්නවා ලෝකයේ කිසිම ත්‍රස්ථවාද කණඩායමක නායකෙක් මරාගෙන මැරෙන්න්නේ නැහැ. එහෙම මරගෙන මැරෙන් නම් මෝටිවේට්වෙන් ඕනනි. මකක්ද සහරන්ට තිබුණු මෝටිවේට් එක. සහරන් තනියෝම මේක කලාද නැත්තන් තව කෙනෙක් සහරන්න පාවිච්චි කලාද කියනකත් ප්‍රශ්ඥය. හෙක් කියනවා මේ සල් මෝටිේෂණ එකක් කියලා. ඇබැයි මම එහිම කියන්නේ සහරන්ව මෙහිල්පුූ බලවේගයක් ඉන්නවා. සහරන් කියන්නෙත් මේ ප්‍රහරි වින්දිතෙක්. ඊල්ළඟ කාරණය හිටිහැටි කොහින්දම මේ නාල්කුමාර කෙනෙක් මතතුුණේ හ කියනවා ඒවෙදදිී හිටපු ජනපතිවයි. ඉදිරියේද ඒ කියලා ඒවිද්දි හිතාගෙන හිටපු අපේක්ෂකවයි ගහතන කුමත්‍රණයක් යැන. ඉන් රට තුලා විනිශ්චිත තත්ත්වයක් ඇති වෙනවා සහරන් සම්බන්ධෙන් සිදුුවමින්තිබූ විමර්ශන වලට බාදායිල්ලබෙනවා. එතකොට කෞදයි කියන නාමල්කුමාර පිටු පසහිටි. අන් ඒවායි අපි හුවන් ඕනි ස්ෝමීයි තවත්දයක් ඔයිකාල දකට හිට ජධීපති මෛ්‍රපාල සිරිසන මහත්ත්‍යයා මද්‍රවවි මර්ධනය සඳහා විාල වැඩ පිළවෙලා ගෙනයාමින් විශාල කීතතියක් අත් කරගෙන හිටියා නොත් පස්සකු ප්‍රහරය නිසා හිටපු ජනාාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයට තරග කරන්න බැරි තත්වයක් උදාවෙලා ගෙදරයන්න වෙනවා කට දශෝනයේ මෛත්‍රපාල සිරිසේනව ජනාධිපති කමින් නිවත් කරලා තවෙනෙක්ව එතනට ගෙනන්න. කාටද අවශ්‍යනයේ තවත් කෙනෙක්ට එතනට එන්න වටපිට අහදන්න. අන්නේකයි පස්කු ප්‍රහරයයි අතර තියන සම්බන්ධයක් ස්වා බල ඕන ඊල්ළඟකරන තමයි පජ ජයිසුන්ද මහතයා කිය බ ඉන්දාව ලැබුණ බුද්ධිතොරතුර කෙහි හු විශෂවධනය යොමු නෝවනේ ංකාේ බුද්්‍යංක්ෂය පිඳව තමාගේ කියලා තොරතුරක් දුන්නේ නැතිහිද කියලා. එතකොට අපේ බුද්්‍යංශවත් න්නේ නැති ප්‍රහරයක් ඇැන විෙස් බුද්‍යංෂ කොහොමද කිව්වේ හෙටමහිට ප්‍රහරයක් වෙනවා. මේ ස්ථානවට ගහනව කියලා. ඕුන් කොහොම කි්වේ අද මෙන්න මේ විලාවේ ඇතුළට ගහනව කියලා ඒ කියන්නේ අපේ රට තුළ අපි දන්නේ නැතුම විදෙස් බුද්්‍යක්ෂ ක්‍රියාත්මක වෙලා තියෙනවා පස්සේ අපි දන්නේ ඒකත් ඉන්දිියාවෙන් කියලා මෙ ම තත්තක අපිදන්නවද තව බුද්්‍යක්ෂ කියා, මේ රට අපිත් නොදැනුුවත්තම ක්‍රියත්මක වෙනවාද කියලා. අපි කොහොම දන්නේ තව බෝභ කියයක් පිරේද කියලා. දෙද හස් පහලින් පස්සේ ට ආණ්ඩු මාරු කලී චනාධිපතවර වෙනස් කළි විදේශ බලවේක. ඒ වගේයක් දැන්න්නුනත් වෙන්න පුළුවන්. දැන් ඉන්න චනාධිපතිවරයාාවුනත් විදේශ බලවගයකින් මාරු කරන්න පුළුවන්. ස්වාමීනි, මම කියන්නේ මෙන්න මේ කියපු දේවල් ගැනස්ොයන්න. කාදිිනල්තුමන් විමරෂණ හරියට වන්න නැහැ කියන්නේ මේ නිසා වෙ ඇති. කකාශු බවීමට පමිණි රජච මත ඇ රි ජසය කරමතා මත විතා දහස් පල කලා මම තල්පනා කරන්න පපුරවසයක් ට කවද් ඇතරම බෝමිගැහු. කවද ගහන්න කිවේ සාහරන්ට මරණ රණදිිවේ කවුද හිපු ජනාධීපතිත් ගෙරයන්ට වන්නඩ හිටපු ජනාධපත්තුමත් මරණ්ඩ කුමන්තරණය කර කවද. තට ඒකට මෙරට ඇතුේ විශාල කලබලක ලක්රන්් වශ්‍යකන වැඩ පිල සස්කරේ කවද තම මතල් පන කර ර න්න. මෙ අතර කොලබ කිංස් ප හෝඩලට බෝම්ම ප්‍රහරයක් එල්ල කළ මොහොමද මො ාරක් නැමති පුදගලයාගේ බිරිින්ඳවන, අයශ සිද්ධිකා මොහමට වසීම් ඇතුළු සකරවන්තුන්දනෙකු තවදරටත් ලබන විසි දෙවන දාතේ කරක්ෂිත බන්ධනා ගාරකත කරුණා. කොටුව මහිස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගගේ ලපාතුන්නේ. සැකරවන් ස්කයිප් තාක්ෂණයසේ නිරක්ෂණය කළ මහිස්ත්‍රත්වරයා මෙම නියෝගය ලපාතුන්නා. හොම මබර්ගගේ බිරිඳ පස්කු ප්‍රහරට විජෝම සම්පන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමින්තුව එකුත් නුතිනේදී අධිරනයටය තැම්තු. සෞ්‍ය නිර්දේශ පිළිපදමින් පැලියෝගොඩ මත්සවෙලඳ පොළ විවෘතකිරීමට කඩිනම්පියවර ගන්නා ලෙසත් මැනික් බිලඳොළ ලබන සඳදාසිට විවෘත්ත කරන ලෙසත් බැසල් රජපක්ෂ හතා නිල දහරින්ට උපදේල් ලබාදදුන්න. ර්ථ නාජීනය සහ දත තුරන් කිරීමම් හබන ජනතිපති කාර සසාදක බලකායි සහපති, බැසිල් වජ පක්ෂ මහතාම උපදෙ ලබාදුන්නේ අර්ලේකහමන්තරයේ පැවති සාච්ාකද. පෑලෙකො මත්ස වරද පොලේ පටබීම දරටු සහ මාර්ග කටඩනම නිම කළ යුතුයි වරද පොල හමිය පක්ෂයන්ගේෙන් අප විත්‍රවී වැැක්වීමට ක්‍රමේදයක්ක්කසනලස මහතපදෙ ලබදදුන්න. ്്. කොරයා අයෝජකින්ට සිය අයෝජන කටයුතු සිදුකිරීම සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බව මෙරට කොරයාතා නබතිඋජින් ජියොත්මාතා පවසනවා. PCR පීක්ෂණ කටල තොගයක් මෙරට පරිත්‍යයාග කිරීමේ අවස්ථාවට, විදේශ කටය තමාත්ත්‍යන් ශේදී අද එක්වමින්, එමහතා මේ බව සඳහන් කලා. ශ්‍රීලංකාව සහ දකුණු කොරයා අතර අතානාාපති සම්දතාවලට මෙමාසේ වන විට වසරහතලිස් තුක් සම්පූර්ණ වනවා. දකුණුකොරයා රජ මෙම PCRCR පරීක්ෂණ කට්ටල තුොගේ පරිත්‍යග කරඇත්තේ එය නිමිතිකරගෙනයි. කටලතුගේ වටිනකම මරි ො ලක්ෂතුක්. අද ේ කටල විදේශකටය තුොමාත දිනශ ගුණුවවදන හතාවිත, දකුණ ොයා තානා පතිවරයා සංකේතාත්ම කලෙස භරනීම සිදු කලා. මෙේමවස්ථාවට රජාමතේ තාාරික බාලසූරේ සහ විදේශකඩී තුොමමාතැන්ශල්ලේහම අධිරල් මහාචරය ජයන්ත කොළඹගේ න හත්තරුන්දෙක්ොසිට. Countැබ පරි C. අපේ වටවාක බොහෝ කැක සිට හරිම මිත්‍ර ශීලී වටවාතික. එක් දහස් නමසේ හැත හත වසරේ දෙරටේඒ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භවීමත් සමක ඒ ශක්තිමත් වනා. දෙරටේ විශ්වාසේ මිත්‍රත්වේ. අන්‍යෝ්‍ය අවබෝධය එමකින් වැඩිවුණ. කොරියාව කියන්න අපේ සංවර්ධන ක්‍රියාවලි ප්‍රධන කවුල්කරේ ජනාධපති ගටහවි රාජ පක්ෂ ඇැතුමගේ සංකල්පය ත අනුව ශ්‍රීඩලංකාව, නව සමාජාර්ථක පරිච්චි දෙකට මුලපුරලතියෙනවා. දෙරටේ සබඳතා තත් ශක්තිමත් කරගෙන යාම අපි බලාපොත්තුවයි. ශ්‍රී ලංකාවේ තානාප්‍රතිවරලිස පත්වීමට ලැබීමක ැත්තුටයි. අප ඇත්තටම ඉතා හොඳ ිතුරන්. මේක තමයි ශ්‍රී ංකාට තින හොඳම අස්ථාව උසස් ආර්ථික සවභාග්‍ය කමිකරගන්න. ඉතිහාසේ පටන් අපේ රටවල් දෙක අතර සමානකම් තිබෙනවා. මම කොරියෙන් අයුජකින්ට ආරාධනා කරනවා ශ්‍ර ලංකාවේ අයෝජනය කරන්න ඒවාගේ අපේ සංචර කැන්ටක් ම කියෙනවා මේ ලස්සන රටට ඇවිත් බලන්න කියලා. ලබන වසර සඳහාන අයය පිළිබඳ චන්ද විමසීම හේට පැවැත්වෙනවා. අය වැය දෙවන වරකිවීම චන්ද විමසීමේදී මෙන්ම අවසංචන්දයදීද ඒ වර්තාගත වැඩි චන්ද සංඛාවකින් සම්මත වන ඇති බයි දේශපාලන විචාරකයන් පවසන්නේ. මුදල් අමාත්‍යවරයාලිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මතා ලබන වසර සඳහන අය පාර්ලිමෙන් තුරි පත්ල පස්කේ දාහත් වනදායි. මෙරට හැත්තේ පස් වන අයවය ලේකනයි. පසු කිය විසි එක්වන දාතෙක් අයය දෙවන වරකීමේ විවාදය පැවැත් වනා. එදින පැවැති අයවය දෙවන වරකිීවීමේ චන්ද විමසීමේදී, එය වැඩ චන්ද අනු නමකින් සමත වනා. අයවැයට පක්ෂුව චන්ද එකසි පනස් එකක් ලැබුණු අතර විරුද්ධ ලබුණේ චන්ද පනස් දෙකක් පමණයි. හෙට පැවැත්වෙන අවසං චන්ද විමසීමේදීද. අයවැය ඊටත් වඩා වැඩිචන්දෙන් සම්මත වනු ඇතිබයි දේශපාලන විචරකින් පවසන්නේ? සංවර්තනයට මුල්තන දෙමින් ඉදිරිපත් කෙරුණු මෙවර අයවය තුළින් වතුකම්කරුවන්ට රුපියල් දාහසක දිනක වැටුම මෙන්ම රජ සේවකින්ට ස්තිල් රැකියාවේලාවෙන් පසු, අමතර රැකියාවක්කිරීම ඇතුළු සහන් රැසක් හිමිකරදීමට හැකි වුණා.. මැතිවරන කොමිෂන් සභාවේ නව සභාපතය ඇතුළු සසාමාචිකින් හෙට දිනේදී රාජචකාී ආරම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා. එහි සභාපතිවරයා වන්නේ නිමල් ජීපුංචිහවා මහතායි. එ මෝමට ස්ප දිවාරත්න කපප පතිරන සහ ජීවන්තයක්කු රාජා කොමිස මේ සෙසු සාමාජකින් වනවා. ස්වාතිරූපයනි සවස්්‍ය හය අයිතය ප්‍රවෘති අධට අවසා අපගේ ප්‍රවිකාශය රාත්‍රයෙන් නාව යිතියට.